තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ආදරණීය දරුවනි අවසරයි අපේ හාමුදුරනේ බලන්න අපි ඇවිල්ලා තින්නේ 13 වෙනි පාඩමට මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඔන්න තවත් ජ්‍යාමිතිය පාඩමක් දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ආවි ලෝමය අවබෝධ කරගන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය ආවි ලෝමය භාවිතෙන් ගැටළු විසඳි අපි එක බලමු මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට තමයි අපිට ඒක අවබෝධ වෙන්නේ. පාඩම ඉවර වුණාට පස්සේ මෙන්න මේ දැනුම තමයි අපි ගාව ඉතුරු වෙන්නේ. ඒක මෙතන තියෙන්නේ ඒකට. දැන් මෙහෙම කියද්දි මුලදි මේක තේරෙන්නේ නැහැ අගදි තේරෙනවා. ඉතින් වහන්සලා බලන්න අපේ පළවෙනි ගාන පුනරීක්ෂණ අභ්‍යාසයක් දීලාදී. පහත දැක්වෙන එක එක් රූපයේ එක් සමානයි වයි. මේ x කෝණය y කෝණයට සමාන වෙන්න හේතු අහනවා මොකද්ද බලන්න මේ x සමානයි y වෙන්න හේතුව කියලා බලමු මේ බලන්න මෙතන මොනවම ගියා මේක මෙහෙම ආවා මේක මෙහෙම ආවා එතකොට මේ ඉංග්‍රීසි අකුරක් අපිට මෙතන පේන්න තියෙන්නේ මේ අකුර නිකන් අපි දන්න මොන අකුරක් වගේද F අකුරක් වගේ. එහෙනම් මේ F අකුර නම් මේ කෝණ දෙකට අපි කියන්නේ මොන කෝණද F අකුර වගේ නම් අනුරූප කෝණ හේතු දක්වන්න. X සමානයි Y අනුරූප කෝණ. අනුරූප කෝණ සමානයි. रेखा दिखा समांतर नंग तीर रेखा आगे क्या पुनः सहेद न अनुरूप कोण युगल समान भी हरि अभी बालमु देवेनियम ये मुकद्द की लबालन प्याय मगमु अपे पाण्ड मिन मेरे काव मितनी मेहमती मेरे काव मेहमती बालन में पाठ दिया बालन මේ රේඛාව මෙහෙම මේක මේකට සමාන මේක ඉංග්‍රීසි ඕඩියේ මොන අකුර වගේද සෙඩ් අකුර වගේ එහෙනම් ඒවට අපි නමක් කියනවා x සමානයි y ඒවට අපි කියනවා ඒකාන්තර ඒකාන්තර කෝණ සමාන්තර රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් කැපුණම හැදෙන ඒකාන්තර කෝණ යුගල් සමාන වෙනවා z අකුර වගේ අපි බලමු අපේ තුන්වෙනි කොටස x ධන y 180යි x ආ y කෝණ ලයික්‍ය 180 ත්‍රිබාණ මේක දිහාත් හොඳට බලන්න මේක දිහා මෙන්න මේම ඉරක් තියෙනවා යූ අකුර නැත්නම් සී අකුර යූ තමයි හැඩේ අන්න බලන්න දැන් මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මේ දෙන්න සමාන නැහැ හැබැයි මෙයයි මෙයයි එකතු වුණාම අංශක 180යි මොනවද මේවට අපි කියන්නේ මේවට අපි කියන්නේ මිත්‍ර කෝණ හේතුව තමයි මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අංශක 100 මිත්‍ර කෝණ හරි ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ අනුරූප කෝණ ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ මේ තුනම අපිට වැදගත් අපි යමු සමාන්තර ආශ්‍රයක ඇති ලක්ෂණ මොනවාද? එහෙමනම් අපි බලමු අපේ ආන්දරණේ සමාන්තර ආශ්‍රයක ඇති ලක්ෂණ. අපි ඉස්සෙල්ලා මේකෙන් ගමු සමාන්තර ආශ්‍රය. අන්න බලන්න. දැන් මේ සමාන්තර ආශ්‍රය අර්ථ දක්වන්නේ
සමුගපාද යුගල් සමාන්තර චතුරස්‍රය. ඒකට ඒවා ලක්ෂණ විදියට ගන්න බෑ. ඒක අර්ථ දැක්වීම. හැබැයි ඒකෙන් සමාන්තරස්‍රයක ලක්ෂණ වෙනවා එක සමුගපාද යුගල් සමුගපාද යුගල් සමාන වේ. සමාන්තරයි කියන එක අර්ථ දැක්වීම. ඒක ලක්ෂණයකට දාන්නේ යුගල් සමාන වේ. දෙවෙනිය කියන්න බලන්න. ඕන උපුගල පෙන්වන්න පුළුවන්. සම්මුඛ කෝණ යුගල් සම්මුඛ කෝණ යුගල් සමාන වේ. තව එකක් තියෙනවා. මොකක්ද? අපි ගත්තොත් මෙන්න මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ විකර්ණයයි මෙන්න මේ විකර්ණයයි මොකද වෙන්නේ? මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. විකාරණ එකින් එක සමච්චේද. එකින් එක එකකින් අනිත් එක ඊළඟ එක අනිත් එකින්. විකාරණ තුන. විකාරණ එකින් එක වචනය වැදගත්. එකින් එක. සමච්චේදවේ. සමුග පාදයුග සමාන්තරයි කියන එක කියන්න බෑ. එක අර්ථ දැක්වීම සමාන්තර. මේ කරුණු තුන තමයි හරි. සමුග පාදයුගල් සමාන වේ. සමුග කෝණ යුගල් සමාන වේ. විකාරණයකින් එක සමච්චේද. ඊළඟ ප්‍රශ්නයත් අපි යම් මතක් කරගමු. චතුරස්‍රයක් සමාන්තරස්‍රයක් වීම තිබිය යුතු අවශ්‍යතා. එක විලෝමී. සමුග පාද යුගල් අර්ථ දැක්වීම කියන්න ඕන්නේ. සම්මුඛ පාද යුග යුගල් බහුවචනේ සමාන වීම. හරි. දෙක අරකෙම අනිත් පැත්ත. අතන වේ කියලා ලිව්වා මේකේ වීම. සම්මුඛ කෝණ යුගල් සමාන වීම. අර අපි කිව්වේ ඉස්සල තුන්වෙනියට විකර්ණ අරකම තමයි. එකින් එක සමච්ඡේද වීම. තව එකක් කියන්න බලන්න. විශේෂකත්වය. සම්මුඛ පාද යුගලයක් පමණක් අන්න සම්මුඛ පාද යුගලයක් වැදගත් වචනේ මොකක්ද? පමණක්. පමණ එක යුගලයක් පමණක් සමාන හා කියන්න සමාන්තර වීම. ටික වැදගත්. මතක තියෙන්න ඕන. ගණන් හදන්න මතක තියෙන්න ඕන. සමුඛ පාද යුගලයක් පමණක් සමාන හා සමාන්තර වීම. ඒ අපේ හතරවෙනි ප්‍රශ්නය. පහ බලමු. පහත රූපයේ දැක්වෙන චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේද නොවේද යන්න හේතු සහිතව දක්වයි. දැන් මේක හොඳට බලන්න. මේකේ පාද දෙකක් තියෙනවා. ඒ දෙන්න සමාන්තරව මෙහෙම ඇඳලා තියෙනවා. හරි. එතකොට ඊළඟට හොඳට බලන්න. මේක මේ ඇඳලා තිබුණාට මෙහෙම ඕනනම් අපිට මෙහෙමත් අඳින්න තිබුණා. මේක මෙහෙම මේ දුරට සමාන වෙන්න මේක මෙහෙම. දැන් බලන්න හොඳට.
මේක සමානද මේ කෑලි දෙක සමාන දැන් මෙතන 90යි කියලා දාලා නැහැ එතකොට අපිට ගන්න බෑ 90යි කියලා 90යි කියලා ගන්න බෑ මෙහෙමත් වෙන්න පුළුවන් ඒක මේක සමාන්තර ආශ්‍රයක් නෙමෙයි හැබැයි ත්‍රපීසියමක් නම් වෙනවා ත්‍රපීසියමක් කියන්න පුළුවන් හැබැයි සමාන්තර ආශ්‍රයක් නෙමෙයි මොකද මෙහෙම තියෙන්නත් පුළුවන් එතකොට අපේ උත්තරේ මොකද්ද समांतर आश्रय नोय हेतु समय में एडी सह बीसी समांतर नोवीम समांतर समांतर मेहमेंडा मित्र अणु दालतिजुकोणाश्रयुकोणाश्रयकने सामतराश्रय हरी अव अन्न विशेषाभ्यास ए बी अटाई ए सी दायाई ए बी सी हटाई बी ए सी ए बी सी त्रिकोण निर्माण कर महापुरी कटुसट आनंद ए बी अटाई दहाय मेक हटाई वन से ए बी सी त्रिकोण निर्माण ए बी रेखा वे मध्य लक्ष्य पी ए सी रेखा वे मध्य लक्ष्य क्यू हरि पी क्यू दिगमन दिया हरि क्या ना अभी मेकअप करान अभी पोटा कोडट गल अभी रूल आरगिन पोटा दिनो ने ए सी दहाया मुलिन्म रेखा आवा केंद्र इट पास से मुकद कराने मिथन अंश का हटा का निंदन अभी मे के मानी मु मिन्ना आरंभ का लक्ष्य मिन्ना पे दहाय हरिद हरि मैं हट इन बोलता नहीं चाह पे पैत मारू गला तेंटा तेंग अभी आप मिथन टैविल अंश का अटाक कर दियो कोम अटा दी मैं कहा कट्टी अन्ना चाप या कहा पड़े अन्न हरि देंग अभी मैं आवालंदा देंग मैं रूल में दे नड़तीयला मामा अंधिनो आ रेखा आवा मटा पुलवंग मेह मादी रूल तीयला अंधिन दारी हरी अटाई सेंटीमीटर गन्नोने ए बी तो कोटा आई तपिट मुखद होने अपे आंद्रने कोदुव ओणवेनो कोदुव नेमे कवकटुव ओणवे अपे एक गन्नो मेतन थियला अटाई सेंटीमीटर
හරිනේ යන්න මේක ඕනනම් මෙතනට ගේන්නත් පුළුවන් හරි ආපහු මෙතන තියන ඕන්න අපි අටක් අදින හරි දැන් අපි ත්‍රිකෝණය සම්පූර්ණ කරන්නයි යන්නේ මෙන්න මේ ලක්ෂයෙන් පටන් අරගෙන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB රේඛාවේ මධ්‍ය ලක්ෂය අකුරු දාලයි. මෙතන B. මෙතන B. මෙතන A. මෙතන C. AB රේඛාවේ මධ්‍ය ලක්ෂය P ද. හතරක් ගමු. මෙතන තියලා. මේක හතර ගාවට හරි මේම තිබ්බා ඔන්න මධ්‍ය ලක්ෂය ලකුණු පස්සේ ආයි මෙතනට ආවා දහයෙන් භාගය කියන්න අපි හාමුදුරනි මේක දහයයි භාගයක් කියන්නේ පහයි එන අපි පහක් ගන්න ඒවල තිබ්බා දැන් බලන්න එතකොට AB පාදයේ මධ්‍ය ලක්ෂය P P BC මධ්‍ය ලක්ෂය Q PQ යා කරන්න හරි හරි PQ යා කරන්න මෙන්න P Q යා කරන්න ඔන්න අපි PQ යා කරුවා හරි ඒ පළවෙනි එක දැන් කියනවා PQ දිග මැන ලියන්න කියලා එතකොට ආයිත් රූල ඕනේ මයින්ද රූල ඕනේ කෝදුව ඕනේ කෝදුව ගත්තා පිපී වල තිබ්බා කරකව හරියට මෙතෙන්ට හතරයි දශම පහක් වගේ තියෙනවා හතරයි දශම පහ අපි බීසීත් මයිනෝ නමයයි දශම දෙකයි නවයයි දශම දෙකයි අපි මේක මනිමු හතරයි දශම හයයි PQ හතරයි දශම හයයි අපි ලියන්න ඕනේ PQ හතරයි දශම හයයි අපට බීසී ඕන වුනොත් නවයයි දශම දෙකයි එහා පැත්තේ බලමු බීසී නවයයි දශම දෙකයි එතකොට PQ කියන්නේ භාගයයි බීසී අන්න බල PQ දිග දැන් නවයයි දශම දෙක දෙකින් විදවා හතරයි දශම හයයි එන ඇමතිස්සේම PQ දිග BCගේ දිගෙන් භාගයයි ඒ කියන්නේ ආපහු අපි යමු රූපයට මේ PQ දිග BC දිගෙන් හරියටම භාගයක් වෙනවා අපි කරලා ඔප්පු කරලා බැලුවා සාධාරණව අපිට ඒක ආවා හරි කියලා PQ BCගෙන් භාගයයි තව ප්‍රශ්න අහනවාද කියලා බලමු
APQ සහ ABC මැන ලියන්න. APQ මේ කෝණය මහින්දලු. එතකොට මොකද්ද ඕනේ මහින්ද නම්? මහින්ද ඕනේ මොකද්ද? කෝණමානය. ගෙනාව. තිබ්බා මෙතන. මේ කෝණය මහින්ද ඕනේ. කරකෝල මෙහෙම ගත්තා. හරි. එතකොට තව පොඩ්ඩක් උස්සන්න. අංශක 70යි. ඒකත් 70යි. APQ. APQ. ABC. ඒකත් 70යි. දැන් අපි පටන් ගද්දි පාඩම අපි කිව්වා මොකද්ද අපි කිව්වේ? අපි කිව්වා මේ කෝණයයි සමාන වෙන්නේ ඇයි කියලා. අපි ඕන්න පාඩකුත් දාමු. මේකට සමානයි. මේක මොන අකුරක්ද? F අකුරක්. එහෙනම් මොනවද ඒවට අපි කිව්වේ? අනුරූප කෝණ. එතකොට APQ සමානයි ABC. මේවා අනුරූප කෝණ නිසා අන්න PQ සමාන්තරයි BC. දැන් කරුණු දෙකක් ඔපුණා. දැන් මේක මධ්‍ය ලක්ෂයක්. මේකත් මධ්‍ය ලක්ෂයක්. මේ මධ්‍ය ලක්ෂය ආකර්ණ රේඛාව මේ ඉතුරු පාදයට සමාන්තරත් වෙනවා. මේකෙන් හරි අඩකුත් වෙනවා. PQ කියන්නේ BC ගෙන් භාගයයි. PQ සමාන්තරයි BC ට. ඔන්න ඕක තමයි සම්බන්ධතාවය. ත්‍රිකෝණයක ඕනම පාද දෙකක ආකර්ණ රේඛාව ඉතුරු පාදයට සමාන්තරත් වෙනවා. මේකෙන් භාගයකුත් වෙනවා. එකට තමයි අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කිව්වේ. අපි මැනලා අන්න ඒක සාධනය කරලා පෙන්වමු. අපි එකෙන්ම අපිට කියන්න බෑනේ. අන්න තව එකක්. PQ 9යි PR 11යි. PR 11යි. PQ 9යි. PR 11යි. PQ 9යි. QPR 70යි. වනසේ PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඉස්සල වගේම තමයි. අපි යම්. එතකොට මේක 11ක් ගන්න ඕනේ. මේක 11ක් ගන්න නම් අපි කවකටුව ගන්න ඕනේ. රූල ඕනේ. 11ක් මේක මදි. මේක ගත්තා. කොලාක් ගත්තා. හරි නේද? හරි. හරි. චාපයක් දැම්ම. එහා පැත්තට ගියා. චාපයක් දෙන්න. ආපහු මේක මෙතෙන්ට ගෙනල්ලා. කවකටුව මෙහාට අරගෙන. මේකේ මධ්‍ය ලක්ෂයත් ඕන කියනවා.
එකොළහෙන් භාගේ පහයි දශම පහයි. කත අපි ඒගවම දාගනිමු අපිට ලේසි. ඔන්න පහයි දශම. දැන් අපි මොකද කරන්න මේ දෙන්නම අයින් කරන්න. මෙතන හැත්තයාවක් ගඳින්න ඕනේ. එනම් අපි ගන්න ඕනේ කෝණමානය. මෙන්න. එනවා මෙතෙන්ට. අංශක හැත්තෑවක් ගන්න ඕනේ. හරි. අපි අංශක හැත්තෑවක් ගමු. අතීතත් දාගත්ත පේනවනේ. වාසලට පේනවනේ. ගණ්ඩෝනි කිය අද එක නවයක් තව මදී. තවමදී. වැඩි වුනාට ගමන්නේ මදි වුණොත් හරි. ආයි කෝදුව ගමු. මොද නවයක් ගන්න ඕනේ අපි. කෝදුව ගමු. කෝ. කව කඩුවත් ගමු. ඔන්න මේ රවම එතනින් තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක ගන්න. හරිනේ. හරිනේ මෙතන පොඩ්ඩක් වෙනස්. හරි. තනින් තිබ්බා මෙහාට අන්න ඉරෙන්ද ඒකෙත් මැද ඕනි. එතකොට නවයෙන් භාගයක් කියන්න. හතරයි දශම පහයි. වේගමන් ඒකෙත් මැද ලකුණු කරගමු. අපේ වෙලාව ඉතුරු කරගන්න. හතරයි දශම. හරි. මෙතන තිබ්බා. දැන් අපි අකුරු දාමු අරක දිහා බලාගෙන. මේක P. මේක Q. මේක R. අන්න PQR ත්‍රිකෝණය. PQR ත්‍රිකෝණය. අපි බලමු. PQ රේඛාවේ මධ්‍ය ලක්ෂය A'ද? මේ කැල්ල මේ කැල්ලට සමාන. PR රේඛාවේ මධ්‍ය ලක්ෂය B'ද? AB යා කරන්න. අන්න අපි ආන්දරනේ AB යා කරමු. පූල තියලා තමයි යා කරන්නේ මේ A'ටයි B'ට. ටක් එක තව එහාට වෙන්න. දැන් හරි. දැන් අපි යා පැත්තට යමු. මේක අපි කරලා යන්න ඕනේ. AB සහ QR දිග මැන ලියන්න. හොඳයි. ඔන්න අපි AB මනි.
PQR money. Cool. Meglio la tipa. Carra qua. Beta. Pahai dashama. Navea qua geno. Colai da chiamata attacco tre. හොඳට බැලුවොත් මේක වගේ දෙගුණයක් මේකෙන් භාගයක් ආසන වශයෙන් ලැබෙනවා. අපි යමු එහා පැත්තට. AB QR අතර සම්බන්ධය සොයන්න. AB කියන්නේ අපි කිව්වා භාගයයි QR ගේ Q මෙතන. QR QR ගෙන් භාගය. PAB මේ කෝණයයි මේ කෝණයයි මයින් PQR කෝණමානේ 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 කෝ කෝණමානය ගත්තා එතකොට මෙතන තිබ්බේ කැරකුවා මීර උඩට එන්නවා හැට හතක් වගේ එනවා දහතක් කොතර එනවා කත් හැට හතක් වගේ එතකොට PAB 67යි PQR 67යි ඒ කියන්නේ PAB කියන්නේ මේ කෝණේ PAB කියන්නේ මේ PAB මෙන්න මේ කෝණය PAB මේ මුළු එකටම පාට වැටුණා මෙන්න මේ කෝණය තමයි අනිත් එක හරි කොට මේ කෝණ දෙක සමානයි මේකත් 67යි මේවා අනුරූප කෝණ නිසා මේ රේඛා දෙක සමාන්තරයි PAB PQR එපමණ අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියනවා AB PQ රේඛා ගැන කුමක් කිව හැකිද දැන් වාන්සලා දැක්කා මෙන්න මේ කෝණයට සමානයි මේ කෝණ දෙක සමානයි කියලා අපි දැක්කා මේවට අපි කියන්නේ මොන කෝණද අනුරූප කෝණ එහෙනම් AB සමාන්තරයි QR
එනම් බලන්න අපේ කරුණු දෙක A B භාගයයි Q R A B සමාන්තරයි මෙහෙම ලියන්න පුළුවන් Q R ඕක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියන්නේ මේ පාදයෙන් භාගයක් වෙනවා ඒක ඒකට සමාන්තර වෙනවා හොඳයි අපි යමු පහත ත්‍රිකෝණවල PQ BC පාදවල දිග මැන සම්බන්ධතාවය ලබා ගන්න. හරි. දැන් මේකේ ඒගොල්ල මුකුත් අපිට දීලා නැහැ. දිග මැනලා ගන්න කියනවා සම්බන්ධතාව. එන අපි ගන්න ඕනේ කෝදුව. කෝදුව. පිකරකෝන. පහයි දසම තුනක් හතරක් පහයි දසම තුනක් මෙතන වෙනස් මෙතන වෙනස් පහයි දශම පහක් වගේදී පහ දශම පහක් වගේදී බලමු ආයිසරයක් දහයයි දශම හයයි මෙතනත් බලමු හයසය පහයි දශම තුනයි දායයි දශම හයයි පහයි දළ වශයෙන් සුට්ටක් වෙනස් PQ පහයි දශම BC දහයයි දශම PQ සමානයි භාගයයි BC හැබැයි එක වෙන්නේ මේ කෑල්ල හරියට මේකට සමාන වෙලා මේ දෙන්න සමානව දුන්නොත් තමයි නැත්තං ඒක එහෙම ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ මේක මධ්‍ය ලක්ෂ්‍ය වෙලා මේක මධ්‍ය ලක්ෂ්‍ය වුණා හරි PQ සහ BC හරියට ඇඳලා තිබුණා නම් මේ රූපේ හරියට වෙන්න ඕනේ. PQ බලමු. ටයි දශම හතරක් විතර තියෙනවා. ටයි දශම හතරක් විතර දහසයි දශම හයක් විතරදී. අකට අපි දාම අටයි දශම තුනයි. දහසයි දශම හයයි. දළ වශයෙන් එනම් PQ කියන්නේ භාගයයි BC. දැන් මේ මධ්‍ය ලක්ෂය මේකේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඒක එන්නේ නැහැ. මේකෙත් එහෙමයි. දශමයක් විතර එහාට මෙහාට වෙලා තිබුණේ ඒකයි. කමන සම්බන්ධය හරියට වෙන්න ඕන නිසා පිළිවුවා. අච්චුපතේ දීලා තියෙන එක මැනලා බලන්න. හරි. මේ මිනුම් මෙන්නේ මේක වෙනස්. අපි බලමු එහෙනම් තුන්වෙනි කොටස. PQ. Mind. BC mind. අපි හිතන්නේ මේ හරි මැද්දවල් දීලා තින්නේ කියලා. නැත්තම් චුට්ටක් හරි වෙනස් වෙනවා. අපි ගාමු කෝදුව. අරගෙන යමු B ගාවට. කරකවල ගමු C ගාවට. හයයි දශම හතක් වගේ තියෙනවා. දශම හයක් හතක් වගේ තුනයි දශම තුනයි
හයදශම හතක් වගේ ආව අපි හයක්ම දාමු නේද චුට්ටක වෙනසක් තිබුණේ එනම් PQ කියන්නේ හැමදෙස්සම මධ්‍ය ලක්ෂය ආකරාම BC ගෙන් භාගයයි PQ කියන්නේ චුට්ටක් වෙනස් වෙලා තියෙන බව හැරිට වගේ ඉන්න ඕනේ හතයි දශම අටක් වගේ පහළොවයි දශම හයක් මේ චුට්ටක් මෙහාට කරලා ගත්තේ මොකද මැද නෙමෙයි වගේ පේන නිසා එනම් PQ සමානයි භාගයයි BC අනයි බලන්න හරියටම සාධනය කරා මේ මධ්‍ය ලක්ෂය මේක මධ්‍ය ලක්ෂය යාකරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි ඉන්න හරිය අඩක් වෙයි හරි ලස්සනයි අපි යමු අන මධ්‍ය ලක්ෂය ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යාකරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයේ දිගින් හරි අඩක් වේ. හරි අඩක් වේ. එතකොට අපි ගත්තොත් අපේ ත්‍රිකෝණයක් මේ හරිය. ඔන්න බලන්න. ඔන්න. අපි අකුරු දාමු ABC කියලා. අන්න. මේ AB පාදයේ මධ්‍ය ලක්ෂය ඇහේ මට්ටමට P. මේක ඇහේ මට්ටමට Q. එහෙනම් මෙන්න මේ PQ රේඛාව. එහෙනම් බලන්න. මෙයා මෙයාට සමානයි මධ්‍ය ලක්ෂය. මෙයා මෙයාට සමානයි මධ්‍ය ලක්ෂය. එනම් PQ සමානයි භාගයයි BC අනිත් එක PQ සමාන්තරයි භාගයයි PQ සමාන්තරයි BC භාගයයි BC සමාන්තරයි මෙයා මෙයාට සමාන්තරයි මෙයාගෙන් භාගයයි හරි අඩක් වේ කියන්නේ ඒකයි ඔක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය එහෙමනම් අපි යමු පහත ත්‍රිකෝණ සඳහා මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලියන්න කියන්න. පළවෙනිය බලන්න මෙයයි මෙයයි මධ්‍ය ලක්ෂ දෙක. XY සමානයි. භාගයයි BC. XY මෙහෙමයි සමාන්තර ලියන්නේ. සමාන්තරයි BC. අන්න අපේ ආන්දරනේ. සමාන්තරයි හරි අඩයි. දෙවෙනිය බලන්න. PQ සමාන්තරයි කේම් PQ සමානයි මෙතන ඉදියමු PQ භාගයයි MK PQ සමාන්තරයි MK ආයෙත් බලන්න දැන් මේක මධ්‍ය ලක්ෂය මේක මධ්‍ය එනම් PQ සමාන්තරයි MKට PQ සමානයි භාගයයි MKට. හරි. ඒ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. අපි මෙතනම ලියමු. PQ සමානයි. මේක මධ්‍ය ලක්ෂයක් මේකත් මධ්‍ය ලක්ෂය. PQ සමානයි BC. PQ සමානයි BC නෙමෙයි භාගයයි BC. දෙවෙනි කොටස.
PQ සමාන්තරයි BC. අන්න කරුණු දෙක සමාන්තරයි භාගයේ. ඒ තුන්වෙනි කොටස. මේකේ PQ භාගයයි CE'ට. PQ PQ සමානයි භාගයයි CE'ට. PQ සමාන්තරයි මෙහෙමයි ලියන්න CE'ට. අන්න PQ සමානයි භාගයයි CE'ට. PQ සමාන්තරයි. හරි. मध्यलक्ष्य प्रमेय युदागिन परिसरे विविध तुरतुरु स्वागत है कि मेम परिसर पद्धति अति चैत्यः ईत देपसिन पीटी गस्तिका कतर दुरस्य वियेत तमे मध्य चैत्य अतीनो हरियतम देपद्य गस्ते गति चैत्य हरह गमन करन वे मे हरह यन्न वे එන අපි බලන්න ඕනේ මේ ගස් දෙක අතර දුර හොයන්න අපේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යොදා ගන්න. අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. අපි ලණුවක් අරගෙන මේ ගහේ ගැට ගහලා මේ හරියට අරගෙන එනවා. කුණ්‍යක් ගන්න. අපි මේ ලණුවක් මෙතන ගහේ ගැට ගහලා මේකට එනවා මේ. दमुखदी करें मेलणु गलवला एक दिखट नमल हरी मेद होया पी पी मेके मेद होया क्यू थोड़े मे दिना या कल मैन ये ना अभी मिन्न मे दूर वाल देख मेनो मेक पी दाम मेक क्यू दाम මේ වගේ දෙගුණයක් තමයි BC දුර එන්නේ. අන්න බලන්න තවසරයක්. ගහේ ගැට ගහලා ලණුවක් මෙතෙන්ට ගිනවා. කුණ්‍යයක් දානවා. අර ගහේ ලණුව ගැට ගහලා මෙතෙන්ට ගිනවා. ඊට පස්සේ මේ දෙකේ හරි මැදවල් බලනවා. බලලා මොකද කරන්නේ? මේකමයි. මේ දුර වගේ දෙගුණයක් තමයි අනිත් එකයි. එකද අපි ආමුදුනේ චෛත්‍ය අර යන්න බැරි වුණාට අපිට ඒක ලස්සනට එහෙම කරන්න පුළුවන්. අචුපතෙත් මේක තියෙනවා. මේ අචුපතෙන් තමයි මම මේ රූපය ගත්තේ. මම හිතන්නේ වහන්සාට ලස්සනට මේක තේරුණා. මේක හරි මැද්දේ තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ තව ටිකක් විග්‍රහ කරනවා. මේකයිල සමානයි. මේකයිල සමානයි. මේ වගේ දෙගුණයයි BC. ඕන අකුරක් දාගන්න ප්‍රශ්නයක්. අපි පෑදලි කරලා දුන්නා. අපි යමු. මධ්‍ය ලක්ෂ ප්‍රමේ විධිමත් සාධනය. ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂය PD. ඔන්න බලන්න AB පාදයේ මධ්‍ය ලක්ෂය PD. එහේ මට ගමු. PD. BC AC පාදයේ මධ්‍ය ලක්ෂය QD වේ. හරි. අපි යා කරමු මේ රේඛාව. PQ යා කරමු. දැන් මධ්‍ය ලක්ෂ්‍ය බව පෙන්වන්න ඕනේ. මේකට ඉරි කෑලි දෙක දෙක දාන්න. පොඩ උඩ වැඩි ඇඳලා තියන කමන්නේ. එහෙනම් සාධනය කළ යුත්තේ අපි කියන්න ඕනේ මුලින්ම PQ සමාන්තරයි BC බව. හරි. ඊළඟ කියන්න ඕනේ PQ සමාන්තරයි BC බව. PQ සමානයි ඊළඟට කියන්න ඕනේ BC ගෙන් භාගයක් බව.
දැන් මේ වැඩේ කරන්න අපි පොඩි උපක්‍රමයක් දාන්න ඕනේ පොඩි නිර්මාණයක් දාන්න ඕනේ මෙන්න මේ දික්කල BC PQ රේඛා දික්කල PQ රේඛා නිර්මාණ දාන්නේ කඩිරි වලින් ඔන්නෝ දික්කල ඊට පස්සේ මෙන්න මේ BA ට සමාන්තරයක් අඳින R වලදී හමු වෙන්න අන්න බලන්න මෙතන R මේක මේකට සමානයි හරි සමාන්තරයි දැන් මේ PBCR සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරොත් හාමුදුරනේ මේ PQ ඉබේම BC ට සමාන්තර වෙනවා සමාන්තරාශ්‍රයක් වුණොත් සම්මුඛ පාද. එතන PQ කෑල්ල QR ට සමාන කරොත් මේ මුළු එක මේකට සමාන නිසා අපිට ඉතුරු දෙකත් කරගන්න. එහෙනම් වහන්සලා බලන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක අංග සමකර. ඊට කලින් නිර්මාණය ලියමු. දික්කල PQ රේඛාව R වලදී කැපෙනසේ BA ට සමාන්තරව CR අඳින්න හරි හරි දැන් එහෙනම් අපි බෝඩ් එක උඩට අරගෙන අපි සාධනයකට යන්න ඕනේ සාධනය අන්නර ත්‍රිකෝණ දෙක දිහා බලන්න APQ ත්‍රිකෝණය සහ හරියට අකුරු කියන්න APQ ත්‍රිකෝණය CRQ ත්‍රිකෝණය AQ සමානයි QC ට එක දත්තය දීලා තියෙනවා ඉතින් මෙන්න මේ කෝණය මේ දැන් මේක සමාන්තරයිනේ ඒනම් මෙන්න මේ කෝණය ඉසෙඩ අකුර මේ කෝණය PAQ කෝණය PAQ සමානයි QCR PAQ QCR ඒකට අපි කියන්නේ EZ අකුර ඒකාන්තර කෝණ ඔන්න මෙයි මෙයි ගන්නත් පුළුවන් ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ AQP සමානයි CQR ප්‍රතිමුඛ කෝණ හරි මෙන්න මේ කරුණ තුන උඩ එම නිසා APQ APQ ත්‍රිකෝණය අංග සමයි CR කෝ කෝපා
එනිසා මොකද වෙන්නේ? එනිසා කරුණු කීපයක් ඔප්පු වෙනවා. AP සමානයි RC ට. අනුරූප අංග අංග සමේ අනුරූප අංග AP මේකට ඉස්සරහා RC ට සමානයි. නමුත් අපි දත්තය දන්නවා AP සමානයි PB ට. AP සමානයි PB ට. දත්තය. දැන් බලන්න. AP RC ට සමානයි AP PB ට සමානයි. ඒ නිසා PB RC ට සමානයි. අන්න ඒක ඔප්පු වෙනවා. PB සමානයි RC. PB RC ට සමානයි PB RC ට සමාන්තරයි. චතුරස්‍රයේ සම්මුඛපාද යුගලය සමාන හා සමාන්තර නිසා ඒක සමාන්තර ආසය. හරි. එහෙනම් කොහෙටද යන්නේ? මෙහාට යමු. මේ පැත්තට උඩට ගියොත් පේන්නේ නැහැ. මෙහාට ගමු. හරි. අන්න. PBCR. චතුරස්‍රය. PB සමාන්තරයි CR. PB සමාන්තරයි CR. එත RC ට. ඒක මොකද්ද? නිර්මාණය. RC කියලා මෙතන තිබ්බේ මෙතනටත් ඒකම දා. RC. PB සමාන්තරයි RC ට. ඒක නිර්මාණය. මෙතන ඔප්පු කළා PB සමානයි RC ට. ඒක සාධිතයි. මේ කරුණු දෙක උඩ එම නිසා PB CR සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයක් නම් PQ සමාන්තරයි BC. අන්න අපේ පළවෙනි කොටස අපි සාධනය කළා. ඊළඟ අපි දන්නවා සම්මුඛපාද සමානයි නිසා සමාන්තරාශ්‍රය PR සමානයි BC. සමාන්තර ආශ්‍රයේ සම්මුඛපාද PR හදන්නේ කොහොමද? PQ ධන QR PR හදන්නේ QR. හරි. මේ දෙන්නගෙන් තමයි. නමුත් අපි දන්නවා ත්‍රිකෝණ අංග සම නිසා PQ සමානයි QR. PQ සමානයි QR. ත්‍රිකෝණ අංග සම නිසා. එනිසා QR තියෙන තැනටත් අපිට PQ දාන්න පුළුවන්. එතකොට PQ දන PQ කියන්නේ කාටද? දෙකයි PQ. දෙකයි PQ. එනම් PQ සමානයි භාගයයි BC.
අන්න අපේ මේක පළවෙනි කොටස මේක දෙවෙනි කොටස අන්න එතකොට අපේ ආමඳුරුවනේ අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඔප්පු කළා සමාන්තරත් වෙනවා හරි අඩකුත් වෙනවා 2p q කියන්නේ bc හරි මෙතන රූපේ ඇඳන abc මේක pq මෙහා මධ්‍ය ලක්ෂය මෙහා මධ්‍ය pq සමාන්තරයි bc pq සමානයි භාගයයි හොඳයි ඒක තමයි සාධනය ලස්සන සාධනය විධිමත් සාධනය එන අපේ ආමඳුරනේ බලන්න ඔබ වහන්සේලා දැන් අපි පෑයකට වැඩි කාලයක් විතර කතා කරා අපිට ඔබ වහන්සේලා ටික මහන්සීනේ ඉතින් අපි මොකද කරන්නේ අපි අපේ පළවෙනි පරිච්ඡේදය මධ්‍ය ලක්ෂ ප්‍රමේ මෙතනින් නවත්තලා පොඩි විවේකයක් අරගෙන අපේ දෙවෙනි පරිච්ඡේදය අපි ඊළඟට පටන් ගමු සප්පදානං ධම්මදානං චිනාති සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය